හරි අද අපි තවත් වීඩියෝකින් අද හම්බුණා. ඉතින් මම අද ඔයගලන්ට ගෙනාවේ වෙනම වීඩියෝ එකක්. ඒක ඇවිල්ලා ඔයාගේ ෆෝන් එක. එහෙම නැත්නම් ඔයාගේ ස්මාර්ට් ෆෝන් එක නැති වුණොත් හොයා ගන්න හැටි තමයි ඉතින් ගෙනාවේ. මේක ඇවිල්ලා ඇප් එකක්. වෙන ඇප් වගේ නෙවෙයි, වෙන වෙන ඇප් තියෙනවා, හුඟක් තියෙනවා. අද මේ ප්ලේ ස්ටෝර් එකට ගියහම ෆෝන් හොයන්න පුළුවන් අරකයි මේකයි කියලා. මේක එහෙම ඇප් එකක් නෙවෙයි. මේකෙන් අනිවාර්යෙන්ම ඔයාගේ ෆෝන් එක තියෙන තැන පෙන්වනවා. Google Maps හරහා තමයි ඒක පෙන්වන්නේ. එහෙමත් නැත්නම් ඔයාගේ Google account එක, ඔයාගේ Google account එක හැක් කරොත් ඒ account එක ආයෙත් active වෙන device එක හොයාගන්න පුළුවන් app එකක් තමයි මේක. ඉතින් අපි video එකට ගිහිල්ලා බලමු. මාව තාමත් subscribe කරලා නැත්නම් දැම්ම subscribe කරන්න. ඉතින් මෙහෙමයි තමයි app එක on කරගත්තට පස්සේ තියෙන්නේ find my device කියන ලෝග එකත් එක්ක බයි Google Play Protect කියලා තමයි පල්හැටෙන්නේ. මේක එහෙම් පිටින්ම ඇවිල්ලා Google app එකක්. ඒ වගේම මෙතන තියෙනවා continuous gadget කියලා. ඒ කියන්නේ මගේ current email එක මෙතන උඩින් පෙන්නනවා. ඕ sign in as guest කියලා පෙන්නනවා. ඒ කියන්නේ අපේ යාළුවෙක්ගේ එහෙම නැත්නම් අපි කාගේ හරි ෆෝන් එකක් නැති වුණොත් අපිට මෙතන guest එකකින් ගිහිල්ලා අපිට sign in වෙලා අපිට ඒ ෆෝන් එකේ තියෙන තැන හොයාගන්න පුළුවන්. ඉතින් මම continuous ගැජට් කියන එක ක්ලික් කරනවා. ඉතින් මගේ පාස්වර්ඩ් එක ගහන්න කියලා තියෙනවා. මෙන්න මේ විදිහට ඊමේල් එක සයින් ඉන් වුණාට පස්සේ මගේ තීරේ ඊමේල් එක සයින් ඉන් වුණාට පස්සේ ඔයාලට පේනවා ඇති මෙතන උඩ ඩිවයිස් දෙකක් පෙන්වන්න කරනවා. එකක් තමයි මෙතන මේ STC එක. ඒ කියන්නේ දැන් මම මේ යූස් කරන ඩිවයිස් එක ඔයාලට තියෙන තැන පෙන්වනවා. STC A9 කියලා පෙන්නනවා. ඔයගලන්ට පේන ඇති ඉන්ව හෑන්ඩ් කියලා පෙන්නනවා. ඒ කියන්නේ මගේ අතේ දැන් තියන් ඉන්නේ මම ඒ ෆෝන් එක. ඒක ඒකට පෙන්නනවා. ඔයගලන්ට පේනවා ඇති ඒ ලොකේෂන් එක ගන්නට පේනවා. මෙන්න මේ ඔයගලන්ට පේනවා ඇති නිල් පාට වලල්ලක් වගේ තියෙනවා. ඒ වලල්ල ඇතුළේ තියෙන දේ තමයි පෙන්වන්න කරන්නේ. ඒ වලල්ල ඇතුළේ තමයි මේ ෆෝන් එක තියෙන්නේ කියලා තමයි පෙන්වන්න කරන්නේ. ඉතින් අපි බලමු මගේ Redmi ෆෝන් එක තියෙන තැන. මම මේ කියන්නේ වීඩියෝ කරන ෆෝන් එක last seen 1 minute go කියලා පෙන්වන්න කරනවා. මොබඩේ සිම් එක තමයි දැන් යන්නේ. ඒකත් ගන්නට පෙන්වනවා. ඒ වගේම ඒකත් එතනම තමයි පෙන්වන්න කරන්නේ අපිට. ඉතින් මේකේ තව විශේෂත්වයක් තමයි මේ STC device එකේ ඉඳලා Redmi ෆෝන් එකට තියෙන direction එක ගන්න Google Maps හරහා. මම මෙතන මේ පොඩි ඉරිකෑලි mark එකක් තියෙනවා. අන්න ඒක click කරනවා මෙන්න මේ වගේ. ඔබලන්ට පේනවා ඇති 1 minute වගේ කාලයක් තමයි පෙන්වුම් කරන්න අර නිල් පාට වලල් ඇතුළේද. ඉතින් මේ Google Map එකෙන් තමයි හරියටම පෙන්වුම් කරන්නේ. අපිට යන්න ඕන direction එක මම start කරලා පෙන්වන්නම්. මෙන්න මේ වගේ start කරලා පෙන්වුවාට පස්සේ මේ තමයි අපිට හරියම location එක පෙන්වන්නේ. ඒ කියන්නේ අපි හරියම තැන ඉන්නේ. අපේ ෆෝන් එක තියෙන්නේ මම මේ පාවිච්චි කරන SCC එක ළඟමයි. ඒ කියන්නේ මගේ වීඩියෝ record වෙන ෆෝන් එක තමයි මෙතනම තියෙන්නේ. ඒ කියන්නේ එතනම තමයි මම ඉන්නේ ඇස්ට්‍රිප් රෝඩ් එකේ 0 minutes කියලා පෙන්නනවා ඕගලන්ට. ඉතින් මේක කොච්චර සාර්ථකද කියලා මට හිතා ගන්න පුළුවන් මම්ම මේක යූස් කරලා බලද්දි. ඉතින් ඕගලන්ට මේ වීඩියෝ එක බැලුවම තේරෙනවා ඇති මේ වීඩියෝ එකේ තියෙන වටිනාකම. ඉතින් ඒ වටිනාකමට අනුව මට සාධාරණ ඉෂ්ට කරන්න කියලා තමයි මම ඉල්ලන්නේ. මාව තාම subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. එයා පැත්තේ තියෙන bell icon එක click කරන්න. ඒ වගේම ඔයගලන්ගේ අදහස් මේ වීඩියෝ එකට කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට් කරන්න. අපි තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු.